ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස. බුද්ධන් සරනං ගච්ඡාමී දම්මන් සරනං ගච්චාමී Sgang sareang gacai Dutimpi buddang saenang gacai Dutimpi daang saenang gacai Dutiphi sanggang sarenang gacai Tatmpi Budang sarreang gacami Tatmpi dambang sarreang gacami Tatmpi sanggang sarreang gacami panatipattaavermanii sikka padang samadhiami අදන්නධනාവර්මණසිக்கா පදං සමාධම Kamමsuුமிචcaraവර්මණසික්க்கா පද සමාධම முසාවාදාവර්මණසික්க்கா පදං සමාධමි සුරාමේරය මජ්‍ය පමදට්ටනාවරමනී සික්කා පදං සමාධියමි සමන්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස Sunang tu saggge mo sedang Dammasveekau ayaang badangta Dammasevenekau ayaang badangta Dammasaawkau ayaang badangta නමුತස්ಸೆ ಬಗವತುಅರಹತು ಸම්್මා සಂබುද್්දස්ಸೆ නමුತස්සೆ භಗವතුುಅರಹತು ಸම්್මා ಸಂಭುද್්දස්ಸೆ නමුತස්್සೆ ಗವುಅಹতು ಸම්್මා සಂಬುද್්දස්ಸೆ මනං උසන්නතීති මනුසෝති වච්චංතිති. මහාබෝධි අග්‍රස්රාවක මහාවිහාරාධිපති, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ගරු සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නායක සාමීන්ද්‍රයන් වහන්සේගෙන් දෙපානැමද අවසරයි. මහාබෝධි අග්‍රස්රාවක මහා විහාරාධිකාරී මොනරාගල පඤ්ඥාලංකාර සාමීන් වහන්සේ, දමදිව සාංචි චේතියගිරි විහාරාධිකාරී බානගල විමලතිස්ත සාමීන් වහන්සේ ප්‍රධාන ගරු කටයුතු මහා සංගරත්නයෙන් අවසරයි. කැපිටල් මහරාජා ආයතනයේ කටයුතු කරන සියලුම පින්වතුන් එස්ලෝන් ආයතනයට සම්බන්ධ සියලුම පින්වතුන් ඇතුළුව මේ අවස්ථාවට ධර්මස්්‍රවනාභිලාශීව තුං සිත පහදවා සම්බන්ධ වී සිටින පින්වතුනිි. සිදුකිරීමට බලාපොරොත්තු වන්නේ කෘතගුණ දැක්වීමේ කුමක් නිසාද මේ කෘථගුණ දැක්වීමේ පින්කම සිදු කරන්නේ අපේ මහාබෝධි අග්‍රස්රාවක මහා විහාරාධිපති ජපානයේ ප්‍රධාන සංගනායක බානගල උපතිස්ස නායක සාමීන්ද්‍රයන් වහන්සේගේ අතිජාත කල්යාන මිත්‍රත්වයෙන් සිටි. එවගේම මේ මහාබෝධි විහාරය ග්‍රස්්‍රාවක ධාතුන් වහන්සේලා. දෙවබඹුන් සහිත සියලු සත්වන්ට වන්දනමාන කිරීම සඳහා මග ඉඩහසර සලස දුන්න. අපි හැමෝටම කල්්‍යයාන මිත්‍රයෙක් වඋන කැපිටල් මහරාජා සමූහ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ පින්වත් රාජා මහන්ද්‍රන් මැතිතුමාගේ හදිසිවියෝව නිසා පරලෝක වශයෙන් එතුමාට පින්පෙත් අනුමෝදන් කිරීමටයි අදදින මහාබෝධි අග්‍රස්රාවක විහාරස්ථානයේ මේ පින්කම සිදුකරන්නේ. එතුමාගේ උදාරශේෂ්ඨ ජීවිතය, ධර්මයේ තියෙන්නෙ පින්වතුනි රූපං ජීරති, මච්ඡානං, නාමගොත්තං නජීරති. එයට හොඳම උදාහරණය රාජා මහෙන්ද්‍රෙන් මැතිතුමා. එතුමා රූපය නොපෙන්නුවත්. එතුමාගේ රූපය දිරාගෙහින් ඉවරයි. නාමගොත්තං නජීරති එතුමාගේනාම එතුමාගේ ගුණය එතුමා මුළුමහත් ලෝකයට කරපු සේවය අදටත් මේ ඉන්න මේ අහන ඔබ පින්වතුන්ගේ හදවත් තුළ ඉතිරිවෙලා තියෙනවා. ඒ නිසා තමයි එතුමාගේ වියෝව දවසේ, කැපිටල් මහරාජා ආයතනේ සියලුම දෙනගේ. නෙත්වලින් කඳුළු කඩා වැටුණේ එතුමාගේ ඒ ගුණය එතුමාගේ ධර්මතා හදවතේ තිබුණෙහින්දා. ආං ඒ නිසා තමයි මහාබෝධි විහාරයේ අපිත් එතුමාට කෘථගුණ දක්වන්ඩ මේ පින්කම අදදින සූදානම් කර ගත්ත. ඒ සඳහා මම හිතුව පින්වතුනිි බුදුරජාණන් වහන්සේ. සත්වයින්ට මිනිසුන්ට දහම් දෙසන සමයෙහි එක් අවස්ථාවක පැහැදිලි කරනවා කෙනෙකුට සංග්‍රහ කරන්ඩ පුළුවන් කාරණ කිහිපයක් අපේ නිවසට අපේ ආයතනයට අපේ ජීවිතවලට කවුරුහරි ආපුහාම අපි සංග්‍රහයන් සිද්ධ කරනවා දරකට පැමුණු හමතේකක් හෝදෙනවා. ආයතිනකට ගේ පුහම සංග්‍රහ කරනවා. බුදුරජණන් වහන්සේ සත්වයින්ට මෙලව පරලව දෙලොව සඳහාම සංග්‍රහ yangං සිද්ධ කලා. එහෙම සංග්‍රහ yang සිදු කරපපු බදුරජාණන් වහන්ස පින්වතුනි කාරණ හතරක් අපිට පෙන්වලා දුන්නා මෙන්න මේ කාරණ හතරෙන් කෙනෙකුට. අනිත් අයට සංග්‍රහ කරන්න පුළුවන්න්නං, තමයි ලෝකයේ තියන උතුම්ම සංග්‍රහය කියලා. මෙතනින්න හැමෝම අනිත් අයියට සංග්‍රහ කරනවා. හැබැයි ඔබ හිතල බලන්ට මෙන්න මෙහ සංග්‍රහ වස්තු හතරෙන් ඔබ සංග්‍රහ කරනවද කියලා එහෙම කරනවනං ඔබ මනං උත්සන්නත්තීතිී මනුස්සෝ සැබෑ මනුෂයේක්. මනුෂ්‍යයා කියලා කියන්න කාටද. ශරීරය මනුෂ්‍යයෙක් වුණාට ඇඟ පසග මනුෂ්‍යයක් ුනාාට ඒයට පින්වතුනි මනුෂ්‍යයා කියලා කියන්න බෑ. මනුෂ්‍ය කොටස් කිහිපේකට බෙදෙනවා. මනුෂ්‍ය තිරස්්චීන මනුෂ්‍ය නෛරික මනුෂ්‍ය ප්‍රේත මනුෂ්‍ය මනුෂ්‍ය කියලා කොටස් හතරකට මනුෂ්‍යයක් බෙදෙනවා. ඒ අතරින් මනුෂ්‍යයා කියලා කියන්න පින්වතුනි ඔබ මම ඉන්න මේ සියලු සත්වයින්ට මනුෂ්‍යයා කියලා කියන්නේ ඇයි. මොන හේතුවක් නිසාද. මනං උස්සන්නත්තීති මනුස්සෝතිවිුච්චති මනසේ උසස්භාවය නිසා. ගුණධර්ම මනසේ තියෙන නිසා. යහපත් සාදු සම්මත දේවල් ජීවිතයට පුරුතු කරගෙන ඉන්න නිසා මනුෂ්‍ය කියලා කියනවා. ඒ මනුෂ්‍යයාගෙත් උතුම්ම මනුෂ්‍යයා තමයි පින්වතුනි මනුෂ්‍ය කියලා කියන්නේ. මනුෂ්‍ය ප්‍රේත කියලා කියන්නේ මනුෂ්‍යයෙක් වෙලා හැබැයි ප්‍රේතයෙක් විදිහට ජීවත් වෙන්නේ. මනුෂ්‍යයෙක් වෙලා ඉන්නවා නෛරික අපාය ඉන්නව වගේ ජීවත්වෙනවා මනුෂ්‍ය නෛරික කියන්නේ ගොල්ලන්ට. මනුෂ්‍ය තිරශ්චීන කියලා කියන්නේ මනුෂ්‍යයක විදිහට ජීවත්වනාට තිරස්්චීන තිරසන් වැඩ කරන්නේ. හැබැයි මනුෂ්‍ය මනුෂ්‍ය කියන කෙනා සම්පූරණයෙන්ම මනුසත්භාවයෙන් පිරුණ කෙනෙක්. අන්න එහෙම මනුසත්භාවයෙන් ජීවිතයේ පුරවාගත්. උත්තම චරිතයක් තමයි රාජා මහෙන්ද්‍රරෙන් මැතිතුමා කියලාකි කියන්නේ. එතුමාගාව මම මේ ඔබට දේශනා කරන්නට සූදානං වෙන සිවූ සංග්‍රහ වස්තුූන්ම එහෙම නැත්තං සතර සංග්‍රහ වස්තුූන්ම ජීවිතයේ පුරුදු කරගත්තු කෙනෙක් පින්වතුනි රාජා මහෙන්ද්‍රෙන් මැතිතුමා. එනිසයි මම ඒකාරණාව අද ධර්මමාතෘකාව කරගත්තේ. පින්වතු අන්නායට සංග්‍රහ කළ යුතු කාරණා හතරක් ධර්මයේ පැහැදිලි කරනවා. මොකදද කාරණා හතර බලන්න ඔබගාව තියෙනවද කියලා පලවෙෙනිය එක තමයි දානය ප්‍රිය වචනය සමානාත්මතාවය අර්ථචරියාව කියලා කාරණා හතරක් තියනව පින්වතුනිි. මොකදද කාරණා හර දානය ිය වචනය අර්ථචරියාව සමානාත්මතාවය. මෙන්න මේ හතර ඔබේ ජීවිතයේ ඔබ පොහුණු පුරුදු කරලා තියෙනවා නම් පින්වතුනි ඔබත් මැරුුණත් නොමැරුණු මිනිසෙක් බවට පත්වෙනවා. මනුෂ්‍යයෙක් විදිහයට ඉපදුනු ඔබ උතුන් මනුෂ්‍යයෙක් බවට පත්වෙනවා ම මනුෂ්‍ය භාවයට පත්වෙනවා. මේ කාරණා හතර ඔබ ගාව තිබෙනවනම්. අපිබල මේ රණාහතර ධර්මය කොහොමද විස්තර කරන්න කියලා. පළවෙෙනක ඔබගාව තිබිය යුතු කාරණාව තමයි ධනය එය සංග්‍රහ වස්තුවක්. කෙනකුට දානයෙන් සංග්‍රහ කරන්නේ කොහොමද මොකක්ද මේ ධනය කියලා කියන්නේ. දැන් කෙනකුට හිතෙන්ට පුළුවන් දානය තියෙන්නේ බෞද්ධය ඉගැන්වීමේ පමණයි කියලා. ධානය දෙන්න පුළුවන්නේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට පමණයි පංසලක විතරයි කියලා කෙනකොට මතයක් තිෙන්ට පුළුවන්. ඒ මතේ වැරදි පින්වතුනේ. එහෙම එකක් ධර්මයේ කොතනකවත් නෑ. ධානය කියන්නේ දනාව. දීමනාව කියන්නේ තමාගෙන් අතහැරලා තවකෙනුකොට පරිත්‍යයාග කිරීම. එක බෞද්ධයෝ විතරක් කළ යුතු දෙයක් නෙවෙයි. එකට හොඳම උදාහරණය තමයි රාජා මහේන්ද්‍රෙන් මැතිතුමා. එතුමා තරන් දන්දුන් බෞද්ධයෙක් නොවන කෙනෙක් මම දැකල නෑ. එතුමා බෞද්ධ කියලා ලේබලයක් ගහගෙන හිටී නෑ. හැබැයි එතුමා ධනය පුරුදු කළා එ සංසාරි පුරුද්ද මොන වගේද පුරුදුකරී. කෙනෙක් හිතන්න පුළුවන් දාානය කියගේ පුහම මේ හාමුදුරුවරුන්ටම පරිත්‍යග කිරීම. නැත්තං පංසලකටම පරිත්‍යාග කිරීම. එහම නැත්තං හිතන්න පුළුවන් ඇයි කතෝලික කෙනෙකුට දානයක් දෙඩ බැයිද. මුස්ලිම් කෙනෙකුට හිතුනු දානයක් දෙන්ඩ බැයිද තහනම්ද. දෙමල කෙනෙකුට හිතුනොත් දානයක් දෙන්ඩ බැයිද තහනම්ද. නෑ පින්වතුන ධානයක් දෙන්ඩ ඔය කිසිම බේදයක් නෑ. ඌනි කෙනුකුට දන්දෙන්ඩ පුළුවන්. එක උදාරණ මගන්නවම අප රාජාමහෙන්දරැන් මැතිතුමාගේ චරිතය. බද්ධ අපි හමෝගේම පින්වතුනිි මුදුල් මල්කට දළදාා හාමුදුරුවෝ. අපේ බුදුහාමුදුරුවන්ගේ වාම දළදාා හාමුදුරුව වැඩවාසය කරන්නේ මහනුවර ඒ උතුම් අයිතිහාසික දළදාා මන්දිරයේ. දළදාා මන්දිරයේ තේවානාද මධදයේ වැඩවාසය කරන දළදාා හාමුදුරුවන්ට දිවන්ගත රනසිංහ ප්‍රේමදා සජන අධ්‍යපතිතුමා රත්තරණින් වියනක් වහලයක් හදල පූජ කලා. අදටත් අපි ඒතෙයි දන් දළදා හාමුදුරුවෝ වැඩ ඉන්න මන්දිරේ අඳුරගන්නේ ඒ ලස්සන රන් වියනින්. ගොඩක් දෙනෙක් දන්නේ නෑ පින්වතුනි. ඒ රත්තරණින් වහලෙ හදන්ඩ වැඩි පුරම ධනපරිත්‍යයාගයක් කරලා තියෙන්නේ රාජා මහෙන්ද්‍රෙන් මැතිතුමා. මං ඒකයි කකවේ දන්දෙන්න්නට බෞද්ධයෙක් ව ෝනිනෑ. එතුමා ඒ ධන පරිත්‍යයාගේ කරලා මාලිගාව කොතනකවත් ලියල නෑ මේ රාජා මහෙන්දරෙන් මහත්මාගේ පරිත්‍යයාගයක් කියලා. එතුමා නුවරට යන අවස්ථාවල මාසිකට තරයක් දේසරයක් නුවරට යනවා එතුමා. අ වැවගාව ඉඳලලා ඈත පත්තිරප්පුුව මැදිින්පේන රන්වහලයේ දිහා බලාගෙන එතුමා කොච්චට පින්වතුනි සන්තෝස වෙන්ඩඇද්ද. හැබැයි නමක් සඳහන් කරේ නෑ. අද මිනිස්සූ පඩික්කමක් පූජා කරත් නමලියනවා. කොට්ටවරයක් පජාරන්න නමලියනවා. ඒ අතිරි රාජා මහහින්දරෙන් මහත්ම එතුමගේ නම ඒකිලිවනෑ අදටත් රන් වහල යට දළදා හාමුදුරුව වැඩඉන්නවා. අන්න පින්වතු නිධානය කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි ධනය කියලා කියන්න භික්‍ෂූන් වහන්සේලාට දෙන දෙයක් පමණක් නෙවෙයි. අපිට දන් දෙෙන්න්න පුළුවන් මෙන්න මේ වගේ ක්‍රමවලට. කෙනෙකුගේ දක්ෂතාවයක් දැකලා ඒ දක්ෂතාවයෙන් එයාට නැගිටීම පිණිස සහයෝගයේ දෙනවනං එයත් පින්වතුනි දාානයක්. කොයි වගේද. ලංකාවේ අද වෙනවිට සමහර විට ඉතාම ප්‍රසිද්ධ දක්ෂ ගායකයින්ට. පළවෙනි සංගීත බාණ්ඩය රන්දී ලා තියෙන්නේ රාජා මහෙන්ද්‍රෙන් මහත්ම පින්වතුනි ඒකත් ධානයක්. ඇයියි. එතුමා ඒක දීලාඒ නමගහන්ඩ කියනෑ ඒ දීමනාවදීලා සන්තෝෂවුනා මේ දීීමනාවෙන් මේ ගොල්ල සතුටු වෙනව දියුණු වෙනම දිහා දකළා. සමහරවිට ලංකාවේ විසේසයෙන්ම එදදා ස්නවසි අනූහයේ ලෝකකුසලානයට සම්බන්ධ වන සමහර ක්‍රීඩකයන්ට. මුලින්ම බැට්ටෙක ඇරන්දිීලා තියනෙ බෝලය අරන්දිීලා තියෙන්නේ රාජා මහෙන්ද්‍රෙන් මහත්මා. අන්න පින්නතුනි දානයේ දීමනාව කියන්නේ. කැපිටල් මහරාජා ආයතනය පමණක් නෙවෙයි. ඒ සම්බන්ධ බොහෝ ආයතනවල වැඩ කරන ඒ අයගේ දරුවන්ගේ සමහරවිට හදවත් සත්කම් වෙනත් විශේෂ සත්කම් සඳහා එතුමා කොච්චර පරිත්‍යයාගයන් කරලා ඇදද අන්න පින්වතුනි දාානය කියන්නේ නේකට. ඒවිතරක් නෙවෙයි දානය කියලා කියන්නේ ලංකාවේ කොතනහරි තැනක නායයයමක් වුණාද භූමිකම්පාවක් ඇතිවුනාාද, ගංවතුරක් ඇතිවුනාාද. විපත්තියක් ව්‍යසනයක් ඇතිවුනාාද පලවෙනි සහන යාාත්‍රාවගේ එතුමාගානයේ එතුමාගේ මුදල්වලින්. අන්න දානය කියන එක පින්වතුනි. මිනිස්සු හදිසියේ කරදරයට පත්තුනාට පස්සේ ලෝගේයේ දිහා බලාගනන් නැතුව තමන්ට පුළුවන් උපරීමදේ දානයක් විදිහයට පරිත්‍යයාග කරා අන්න පින්වතුනිි දානය. එතනාගමික බේදයක් තියෙනවද. ජාතිබේදයක් තියෙනවද අන්න ධනය. අපි ක් පිකම ලස්සනට කරනවා බ්‍රේබුක් ලේසිකේ ්‍රධාන කාරයාලිය ඉදිරිපිට. ලක්ස ගානක් මිනිස් වෙනවත් ධාතුන් වහන්සේලා වන්දනා කරන්න. ඒ එන හැමෝටම බක්්තිකක් දන්සලෙන්දීලා යනවා. කෑමටිකක් කාල යනවා එන හමෝම. ඒ දංසල දුන්නේ රාජ මහින්ද්‍රෙන් මහත්ම. බලඩ පින්න්නතුනි මෙන්න සංග්‍රහවස්තුවේ පළවනිය එක ධනය ධානයක කියන් ඒකට. ඒ මිනිසුන්ට දෙන දාානය. තිිරිසං සත්තුන්ට ගෙදර ඉන්න සුනකයාාවෙන්ඩ පුළුවන් මහපාරය ඉන්න අහිංසක කුෂ්ටහැදි සුනකයෙක් වෙන්ඩ පුළුවන් ඒ සතා දිහා දැකලා අනේ මේ සතා ගැන අනුකම්පාවක් ඇටිවෙලා කෑම ටිකක් දෙනවනං අන්න පින්වතුනිි දානය. අප්‍රනක යතු මයික අවස්ථාව කකාපේ සපුගස්කණන්ධ බේසිය කරාම පංසලට පැමිණෙනවා. ඒ පන්සල වටේට සමහර වෙලාවට කොෂ්ට හැදිච්චි සොනකයෝ කීප දෙෙනෙක්ම ඉන්නවා. එතුමා වහාම වෛද කෙනෙක් ගෙන්න්නලා අන්නර බල්ලු ටිකට මෙෙහෙත්තික දාලා දුන්නා. අන්න දානය කියන්නේ. පින්නතු නිියහනම් මේ ඉන්න කෞුරුවත් හිතන්ඩපා දානෙ දෙෙන්ඩ බෞද්ධයෙක්ම වෙඩ ඕනි දානය හාමුදුරුවරුම ඉන්ඩ ඕනි නෑ දානය කියන්නේ අත් හැරීම. අග්ගන්ධානං මහත්පලං ඔබේ දානය අග්‍රවැඩනං මහත්පල වෙඩනං අන්න එතනදී පින්වතුනි බුද්ධ ප්‍රමුඛ මහා සංගරත්නයට දෙන දානය මහත් පලයි මහා නිසංසයි. තිරිසං සත්‍යයකුට දෙන දානය ආත්ම පංසීයක් විපාක දෙනවා. බුද්ධ ප්‍රමුඛ මහාසංගරත්නයට ධානයක් දෙනවනං ඒ අනන්තං අපමියන් වදාමී අනන්ත අප්‍රමාණ කුසල ධර්මයක් සිද්ධ වෙනවා. අරවගේ දන් දෙන ගමං රාජා මහහින්ද්‍රරෙන් මහත්මා මහා සංගරත්නය කහසි උරාමතක කළේ නෑ. ලංකාවේ උබය විහාරයෙන් අස්ගිරි මල්වතු අමරපුර රාමාණ්්‍ය මහානිකාය මේ නිකායවල්වල ප්‍රධාන වශයෙන් මහානායක හාමුදුරුවරු ඉතාම සමීපව ආස්ත්‍රීකරපුගෙනෙක් එතුමා. විශේෂෙන්ම මටමතකායි යපවත්වී වදාල. අපේ දෞල් දෙන ඥානිස්සර මහනායක හාමුදුරුවෝ හමුුවවෙන්න මං එක වෙලාවකට යනකොට පාගොඩ විහාරස්ථානයට රාජා මහෙදරෙන් මහත්ම පැයගානක් උන්වහන්සෙත් එක ධර්ම සාකච්චාව ධර්මය ගැන ගැඹුරු සාකච්ඡාවක් අන්න බහුස්ෘතයන් ආශ්‍රය කරනවා බාහු සච්චංච සිප්පංච බොහෝ සිිල්සා සාස්ත්‍රීගනක උන්වහන්සේලා ආස්ත්‍රී කරනවා. වෙතරක් නවෙේ යුන්හසගේ කල්ල්‍යාන මිත්‍රයන් වහන්සේ අපේ ානගල උපතිස්සනායක හාමුදුරුවෝ. අඩි තිස්තුන්දාාහකට ඉහතදී උඩදිතම ඒ ඒ රාජා මහෙන්ද්‍රන් මහත්මමාගෙත් අපේ ානගල හාමුදුරුවන්ගේ තමුවීම ගුවන්නයානය යනකොට. ඒ හමුවෙච්චි හමුවීම නිසා පින්වතුනි අද වෙනකොටත් වර්තමානය දක්වාම මොන්න තරං මේ ආයතනවල සම්බන්ධතාවේ නිසා. මොනතරංක් ශාෂණයට රට සේවාවන් සිද වනාද. අන්න ධානය කියන එක පටන්ගන්න පින්වතුනි කෙනෙක් සංග්‍රහ කරන ගොට හිතන්න පුළුවන් ඒ සංග්‍රහ කරන්ඩ සල්ලිම තියෙන්ඩ ඕනි. සංග්‍රහ කරන්ඩ කෑමබීමම තියෙන්ඩ ඕනි නෑ ඒක නෙවයි. දාානය කියන්නේෙත් සත්පුරුෂ මිනිසුන්ගේ සැබෑ මිනිසුන්ගේ පළවෙනි සංග්‍රහ වස්තුව. ඒ ධානය මේ ආයතනෙන අයටත් පුරදු කරලදී තියෙනවා. ඒ අත් ඒ විදිහටම ඒ කටයුතු සිද්ධ කරනවා. එහෙනම් පින්වතුනි බලන්ඩ ඔබගාවත් ඒ ගුණධර්මය තියෙනවද කියලා. ධානය කියන සත්පුරුෂ ගුණය ධානය කියන යහපත්දේ ඔබගාව තියෙනවනං අන්න ඒක පින්වතුනි ඔබට ලැබෙන ඔබ ලබා ගත්තු දුර්ලබා අවස්ථාවක්. සමහරවිීට අපි වාහනවල යනකොට පාරය අයිනේ ට්‍රපික්ලයිට් තියන තැන සමහර යාචකය දරුමල්ල එල්ල ගෙනෑ විල්ල කියයක් කිය කරල්ලවා. සමහර යාට කෙනෙකට හිතන මේ කරදෙයක් මොන කරදරයක්ද ගොල්ු වෙල්ල එලවන් නීමේ ගොල්ල හ පන්නන්න ඕන කියලා කියනවා. හැබැයි පින්වතුනේ ඒ අත් ඔබට දන්දෙන්න්ඩ ආපු අවස්ථාවක්. කෙනකොට දීමනාවක් දෙන්ඩ. ඒගේ අයට උදව කරන්න්න ඒ ගොල්ල ඒ අරගෙන මොකද කරන්න කියලා හිතනවට වඩා අන්න රාජා මහෙන්දරෙන් මහත්මමා මොද කළේ. ගෙකුට දෙයක් දීලා එයා දියුණු වෙන දිහා බලාගෙන සතුට වුණා. ඒ වගේ ඔබටත් පුරුදු කරගණ්ඩ තවකනකුට යමක්දේද. ආගෙමික සේත්‍රයේ හාමුරුවරුත් එක් ම ඒ මුොලින් කියීපු විදිහට ඒ ධර්මය පුරදු කළේ අන්න ඒ විදිහයටතුමාගේ ජීවිත. එනිසා ධානය දීීමනාව කියන්නන්නේ ඔොන්න නඕකට. දෙවනි සංග්‍රහවස්තුව තමයි පින්වතුනී ප්‍රිය වචනය පලනි සංග්‍රහවස්තුවමකක්ද. දානය දෙවැනි සංග්‍රහවස්තුව ප්‍රිය වචනය බලන්ඩ පින්වදන මේ ප්‍රිය වචනය කියන එක මොන්න තරං මනුෂ්‍ය ජීවිතයට සම්බන්ධයිද කියලා තිරිසංසත්වයකුට වනත් මනුෂ්‍යයකුට වුනත් මේ ප්‍රිය වචනය කියන එක මොන්න තරං මිනිස්සුන්ගේ චරිතය පෙන්වන කැඩපතක් වගේද කියලා මිනිසුන්ගේ චරිතය තේරුම්ගන්න පින්වතුන එයා කතා කරන වචනවලින්. ප්‍රිය වචනය කියන්නේ මේ යහපත් වචන පමණක් නෙවෙයි සත්‍යවාදී වචන කතා කිරීම රජු වචන කතා කිරීම නහතමානී වචන කතා කිරීම අවංකව කතාකිරීම යහපද්දේ කතා කිරීම කියන මේ කරුණු කිහිපයම ප්‍රිය වචන කතා කිරීම කියන එක ඇතුල තියෙනවා. බදුරජාණන් වහන්සේ පින්වතුනි ධර්ම දේශනා කරනකොට ඒ මුලෝ ධර්මාසන ධර්ම සභාවම කැස්සක්වත් එහෙන් නැති තරං කිසිම සද්ධයක් නැතිවන ධර්ම සභාවක් වඩත්. බුදු හාමුදුරුවෝ දේශනා කරන ඒ සියලු බනපද අනේ මටනේද මේ දේශනා කරන්නේ කියලා මිනිසුන් අහන්ඩත් හේතුවමකොද. බුදුරජාණන් වහන්සේගේ ප්‍රිය වචනය ප්‍රියභානිී පිය වචන කතා කරන මනුස්සයාට ලෝකෙ හැමෝම ප්‍රිය කරනව පින්වතුනිි ඒකට හොඳ උදාහරණයක් තමයි අපි රජ මහින්ද්‍රෙන් මහත්මා. එතුමාතා කෙනෙක් හිතන්න්න පුලුවන් ප්‍රිය වචනකගේ පුහම බොහෝම හිත මොලොක්වෙන වචන පමණක්ම කතා කළ යුතුයි කියලා. නෑ. සමහරවිට සමහර අය චාටුවටත් කතා කරනව ප්‍රිය වචන. කගෙන් හරිවාසියක් ගණඩෝනි උනහම ්‍රයෝජනයක් ග්ඩ ඕනි උන්හම අන්නේ තොකොටත් ප්‍රිය වචන කතා කරනවා. නෑ අවංකව සත්‍යවාදීව කෙනෙක් ප්‍රියවචනයෙන් කතා කරනවද කල්යාාන මිත්‍රත්වයෙන් ඒක තමයි ප්‍රියවචනය. නැම්බලන්න මේ ආයතනේ හමෝගේම හදවත්වලට දුකක් ඇති වෙලා තියෙන්නේ. එතුමාගේ ඒ පියචනය අද ඇහෙන්නේ නැතිහින්දා. අපි මේ ආයතනයේ ඒ අතන කීපයේම බොහෝධනෙක් අප හොඳින් ලඟෙන් ඇස්ුරු කරනවා. හු දස් ීපේ අපි ඒ ගොල්ලොත් එ එකක කතාා කළා ඒ හැමෝම කියන්න එකම කතාව. සමහරවිට මේ ආයතනයට ඒ අද ඒ ආයතනවල අධ්‍යක්ෂක මට්ට මේ ඉන්න ඒවගේම විධායක මට්ටමේ ඉන්න බොහෝ දෙනෙක්. මේ කැපිටල් මහරජා ආයතනයට සම්බන්ධි වෙලා තියෙන්නේ පහලම ඒ කටයුත්ත කරන සේවකයෙක් විදිහට. ඒ ආයතනයේ මුලපුටුවට එනවෙයි පහළම තැන ඉදන් තමයි පටංගන තියෙන්නේ. හැබැයි ඒ පටන්ගන්න කෙනා කරන වැඩත් එක්ක ඒ පටන්ගන්න කෙනාගේ හැසිරීමත් එක්ක පටන්ගන්න කෙනාගේ චරිතයත් එෙක්ක එතුමා අවුරුදු ගානක් දුරදක්නාා නුවනී යුක්තව ඒ වැඩකරන කෙනාට වැඩකරන්ඩ අවස්ථාව දෙනවා. ඒ හින්දා පියවරෙන් පවර පියවරෙන් පියවර සිය ගානක් එතුමාගේ අනුගාමික පිරිසක්වාගේ ඒ ආයතනවල අනිත් අය අද අධ්‍යක්ෂක මණ්ඩලේ ඉන්න අය විදායක මණ්ඩලේ ඉන්න අය පොඩිතැන ඉදම් පටන්ගෙන බොහෝ අධ්‍යකීම් සහිතව අද ඉහල තැන්වල ඉන්නවා. ඒ හැමෝට මේතුමාගේ ප්‍රියවචනය උද වූනාා අද ඒ තැනට පත්වෙන්ඩ. ඉවිතරක් නෙවෙයි මේ සිරස ආයතනේම කටයුතු කරපු අපපේ ඒ ස හෝදරයෙක් ස්වාමීන්වහන්සේ නමක් ප්‍රවෘරජාවට පත්වනා. උන්වහන්සේ මම දැක්ක ලියලා තියෙනව එක තැනක රජා මහෙන්දරෙන් මහත්මයාට කතා කරන්න අප පච්චි කියලා. උන්වහන්සේ අද චීවරය දරාගෙන හිටියත් උන්වහන්සේගේ සටහනේ ලියලා තියෙනවා රාජා මහන්දරෙන් මහත්මා උන්වහන්සේගේ ගිහි ජීවිතේ දක්සතා දැකලා. සැරවැඩ ඕනි තැන සරවෙලා. මොක්වැඩ ඕනනි තැන මොලොක් වෙලා. ඒ මාර්ගය පෙන්වුවේ නැත්තං අද කොහේ ඉදීද දන්නේෙ නෑ එතුමා ප්‍රිය වචනයෙන් කතා කරලා යහපත් මාර්ගයේ යොමුකරපු නිසා අද උන්වහන්සේ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක්. අන්න ප්‍රිය වචනයේ තියන බලවත්කම පින්වතුනිි. අි නන්දි විශාල ජාතකය අහලා තියෙනවා. අර නන්දි විශාල ගවයට කරත්ති එරුණට පස්සේ නැගිටින්ඩ කියලා. එයාගේ ස්වාමියයා තදිින් පරුස වචනෙන් කියනකොට ගනගත්තයවත් නෑ නැගිටි නෑ ගැල් අදගෙන ගිය නෑ. හැබැයි අන්මට මගේ පුතේ මේ කරත්ත ටික ඇදගෙනයන් කියල ඔලු අතගෑවැට පස්සේ අර ගැල් පංසීයම ඇදගෙන නදි අ විශාල ගවයා නැගිටලා ඒ ගැල් ටික ඇදගෙන ගියා අන්න ප්‍රිය වචනය. මිනි දහස් ගානක් මරපු අංගුලි මාලගාවට ගිහිල්ල බුදු හාමුදුරුවූ විශේෂ ප්‍රාතිහාරයක් පැෑව නෑ. ්‍රිය වචනයෙන් කතා කළා අන්න පින්වතුනි ප්‍රිය වචනය. අන්න ඒ ගුණය රාජා මහෙන්ද්‍රරන් මහත්මාගාව තිබුණ නිසා ඔබ හැමෝටම ප්‍රිය වචනයෙන් කතා කලාා හැබැයි තදින් වැඩ කළ යුතු තැන තදින් වැඩළා ප්‍රිය වචනය කියන එක ඇතුළේ හෙමත් තියෙනවා. එතුමා ආණ්ඩුවක් නොවුනට ආණ්ඩු ඇතුළේ ආණ්ඩුවක් වගේ කෙලින් හිටපු කෙනෙක්. බොහෝ දෙනෙ ක්‍රරජවරුන්ට රාජ භය කියන එක අපිගාව තියෙනවා රාජ බහය ගොඩක් දෙනකොට තියෙනවා. එතුමා මහාරාජ නිසාද කොහෙදෝ මංහිතන්නේ කිසිම රජ කෙනෙකොට බයිවෙච්චි චරිතයක් නෙවෙයි. ඒ පෞරුෂත්තය හදා ගත්තය එතුමාගේ ප්‍රියවචචනය හින්දා. ඒ එතුමාගේ ප්‍රිය වචනයෙන් තදවියුතු තැන තදවෙින්, මොලොක්විය යුතු ැන මොලොක් වෙමින් පිරිසපාලනය කිරීමේ හැකියාව තිබුණ නිසා.නිසා ප්‍රිය වචනයක පුහාම කෙනෙක් හිතන් එපා චාටු වදන් කතා කරනවා කියනක. එත මේ යතනය විදහයක මට්ටමයක හිපදනෙක්ම ඉන්නවා. මේ අයට සමහර විට ඒ සභහාවන් වලදිී ඒ තැන්වලද ඉතා තදිින් බැනපු අවස්ථා තියෙනවා. තදිින් හිටපු අවස්ථා තියෙනවා. එහෙම ඉන්නතු ආයතන පාලනය කරන්න බෑ. හැබැයි තදින් තීරණ ගත්තත්. තදතීරණ ගත්තාත් මොලොක් වී තු තැන මොලොක්වී යුතු මයි. ඒක ඒතුමාගේ තිබුණම්. සිම කෙනකොට නොනැමන රජුගතිය එතුමාට තිබුණා. පාලකය ඉදිරයේ නැමැන ගතයක් එතුමාට තිබුණෙ නෑ. අන්න ඒ ඇතිවේ මොකක් නිසාද පින්වතුනි සත්‍යවාදී ප්‍රියවචන නිසා. සත්‍යවාදී ප්‍රිය වචනඒතුමාගේ තිබුුණ නිසා කිස්සි කෙනුකොට නැමෙන්ඩ බයිවෙන්ඩ යන්න ගියනෑ ඔබටත් ඔන්න පින්වතුනිි සංග්‍රහවස්තුවලින් දෙවැනි සංග්‍රහවස්තුව පුරදු වෙනවනං ප්‍රියවචනය ඔබ කාටවත් බියවැඩ ඕනි නෑ. ඔබකා ඉදිරියේත් නැමෙන්ඩ නගහණඩ ඕනි නෑ සත්‍යවාදී ප්‍රියවචනය ඔබගාව තියෙනවනං, ජු පුදගලයෙක් විදියට ජීවත්වෙෙන්ඩ පුුවන් ඒකට හොඳම උදදාාහරණය තමයි රජ මහහින්ද්‍රෙන් මහත්ම. එසේනම් ඔබ කල්පනා කරඩ ධානය ඔබගාව තියෙනවන ප්‍රිය වචනය ඔබගාව තියෙනවනං කාරණා දෙකක් සම්පූරනයි. ඊළග ඒක තමයි පින්වතුනිි සමානාත්මතාවය තුංවෙ නි කාරනාව. ොකද තුංගනි රණාව පින්වතුනි මේක ධර්මයේ වැදගත්ම දෙයක්. මොකදද මේ සමානාත්මතාවය කියලා කියන්නේ. සමානාත්මතාවේ කියන්නේ පින්වතුනි කෙනෙක් කිය අයි හැමෝටම එක වගේ සැලකීම කියලා. සමහරිවිට ඊටත් වඩා හරිම අර්ථකථනය තමයි පින්වතුනි සමානාත්මතාවේ කියල කියන්නේ සම ක්‍රියාව නෙවෙයි සම සිත හැමෝටම සම සිත පතුරුවන්ඩ පුළුවන්නං ඒක තමයි සමානාත්මතාවේ කියල කියන්නේ. තමන්ගේ දරුවන් කෙරෙහි ඇතිවෙන ආදරය කරුණාවම තමන්ගේ ආයතනේ ඉන්න ඒහා සමාන අනිත් දරුවන්ට ඇතිවෙනවනං අන්න ඒක තමයි පින්වතුනි සම සිත කියලා කියන්නේ. ටනත් මන්ගේ දරුව හඩනකොට කිරි එෙරෙන අම්මට තවත් දරුවේ කඩනකොට කිරි එරෙනවනං අන්න ඒ සමසිත සියලු සත්වයින්ට මාතා යතා නියම් පුත්තං මෞ කෙනෙක් දරුවන්ට සමසිත පතුරවණවාවාගේ සමසිත තියෙනවනං පින්වතුනි අන්න සමානත්මතාවයෙන් යුක්තව හැමෝටම සලකනවනං ඒක ඔබට සංග්‍රහ වස්තුවක් කොද මේ සමානාත්මතාවේ ජීවිතයට පුරුදු කරගන්නේ. ඒක තරමක් ලේසිදයක් නෙවෙයි පින්වතුනිි. ඔබ විවිධ කාරය බහුල ජීවිත ගත කරන අය. විවිධ වෘතීන්වල ඉන්න අය. විවිධ කටයුතුවල නිරතවෙලා ඉන්න ඔබ කොමද පින්වතනි සමානාත්මතාවයේ පරුදු කරගන්නේ. අන්නේ සමානාත්මතාවේ පුරුදු කරලා ප්‍රායෝගිකව පෙන්න පුගෙනෙක් තමයි රාජා මහෙන්ද්‍රෙන් මහත්මා. ඇයේ. එතු මට යතන ගණනාවක් තියෙනවා. අදටත් ඒ අයතන සජීවීව ක්‍රියාත්මක වෙනවා. ඒ ආයතනවල හැමෝටම සමසිතින් කටයුතු කළේ දැම් බලන්ඩ මාධ්‍ය පැත්තෙන් මැරම් බැලුවොත්තේම ලංකාවේ මාධ්‍යශේස්ත්‍රයේ අද ගොඩාක් ඉහළෙන් ඉන්න සමහර අය ඒ තැනට එන්ඩ උදව් කළේ ඒ පිටිපස්ස හිටියේ සම සිත තිබුණ රාජා මහන්ද්‍රෙන් මහත්මා. කවදවත් රාජා මහින්ද්‍රෙන් මහත්මා කවුරුවත් නැගිතෙන කෙනෙක් කපල දැම්මි නෑ. රෝපනය වෙන දළුදාගෙන එන පැළයක් කඩල දැම්ේ නෑ. එතුමා මහා විසල් වෘක්ෂයක් අතුපතර දළුලා වැඩුණන විසල් ෘක්ෂයක්, රාජා මහෙන්ද්‍රෙන් මහත්මා කියලා කියන්නේ. ඒ වෘක්ෂය වටේ පරිවාරව හැදෙන පුංචි පැලෑට වඋත්. එතුමාට පේනවනං මේ පැලඇටිය ඉතා දළුලා වැඩනේ එකක් කියලා ඒ පැෑටියයට අවශ්‍ය පොරටික යොදනවා. ඒ පැලඇටියයට අවශ්‍ය ජීවේ ලබාදෙනවා. ඒ ජීවේ ලබාගෙන කීදනෙක් අද ලංකාවෙ ලෝකේ ඉහළ තැන් වල ඉන්න වැද්ද. මධ්‍ය සේස්ත්‍රයේ ගැන මම කතා කළේ ඒකයි මධ්‍ය සේස්ත්‍රයේ මොනතරං ඉහලට ගිහිල්ලා ඉහළ තනතුරුවල ඉන්න කීදනෙක් ඉන්නවද? තැංවලට යන්ඩේ තුමා ශ්‍රමය කාලය ධනය මෙ හැමේකම්ම පරිත්‍යාග කළා. දැන් එතුමා ජාතියෙන් යාාපනෙන් ඉපදිච්චි කෙනෙක් එතුමා දමිල කෙනෙක් නමුත් මේ රාජා මහෙන්දරෙන් මහත්මාගේ ආයතනවල සියයට අනුවක්ම වැඩ කරන්නේ සිංහල අය සමහායට බොහෝ බෞද්ධ අය. හැබැයි ඒ හැමෝටම දරුවන්ට වගේ කතාකරේ. ඔයා අපේ යාගමේ නෙවෙයි අපේ රටේ අප පැත්තනෙවෙයි ඔයා මෙහෙමයි කියලා කිසි කෙනෙකොට බේදයකින් තොට සේවයක් සලප සැපවීම තමයි පින්වතුන සමානත්මතාවේ කියන්නේ. ඒක ජීවිතයෙන්ම පෙන්න පු කෙනෙක් තමයි රාජා මහහින්දරෙන් මහත්මා. කිසි කෙනකොට වෛර කරේ නෑ. අවෛරයෙන් ජීවත් වනේ. හැමෝටම මෙත් සහගත සිතුවිල්ලෙෙන් ජීවත්තුනේ අන්න සම සිත කියන එක. අන්න සමානත්මතාවේ කියන එක. එතුමාගේ ජීවිතයෙන්ම මං ඒකයි කීව පින්වතුනි මේ ගුණධර්ම පුරුදු කරගණඩ බෞද්ධයෙක් වඩෝනිි නෑ. බුදුහාමුදුරුවෝ බණකීවේ නෑ පින්වතුනි ෞද්ධීන්ට. බුදුහාමුදුරුවෝ බණකීේ මිනිසුන්ට. ඒ ධර්මය තේරුම්ගත්තු මිනිස්සු බෞද්ධ කියන අවබෝධ තත්ත්වයට පත්වනාා. අන්න ඒ අවබෝධයටයි බෞද්ධ කියලා කියන්නේ. අන්න ඒ අවබෝධය තිබ්බ කෙනෙක් තමයි රජා හන්ද්‍ර මහත්ම. උපන්න සහතිිකේ බෞද්ධ කියලා සඳහන් වුණට අම්ම තාත්ත බෞද්ධ කියලකීවට මෙන්න මේ ගුණධර්ම ටිකවත් නැත්තං පින්වතුනි අපි කොහොමද ඒ අයට බෞද්ධයක් කියලා කියන්නේ. ඒ අයට බෞද්ධයා කියලා අපිට කියන්න බෑ. එනිසා මේ අහන්න බනපද කවුරුන් හෝ ජීවිතයට පපුරුදු කරනවද අන්න ඒක තමයි පනොත්තනි බුදු හාමදුරුව බලා පොත් වෙච්චද. මැතු ආගම්හදාගෙන අපි බෞද්ධ අපි දෙමල අපි සිංහල අපි කතෝලික මෙහම බේද හදගත්තු පිරිසක් නෙවෙයි බදුහා මුදුරුවන්ගේ බලාපොරොත්තුව. සියලු සත්වන්ට පතලා ඕ මහාකරුණාවවෙෙන් බුදුරජාණන් වහන්සේ ධර්මේ දේශනා කළේ. පලවැනිටම භික්‍ෂුන් වහන්සේලාට මොකක්ද බදුරජාණන් වහන්සේ දේශනා කළේ. චරත භික්කවේ චාරිකං බහුජන හිතාය සුකාය අත්තාය හිතාය දේව මනුස්සාය දෙවි මිනිසුන්ට හිතසුව පිණිස ධර්ම දේශනා කරන්න. ඒක ඇතුළ පින්වන තිබුණ නෑනේ බෞද්ධන්ට විතරක් බන කියන්න කියලා. ඒක ඇතුේ තිබු නෑනේ සිංහල මනිසුන්ට විතරක් බන කියන්න කියලා. ඒ නිසා හොඳට මතකතියාගණ්ඩ බුදු දහම ලෝකයේ මිනිස්සුන්ට දේශනා කරපුදයක් බුදු හාමදුරුව. එනිසා ඒ ධර්මය ප්‍රගුණ කරන්න බෞද්ධ කියන ලේබල් එක ගහගන්නම ඕනි නෑ කියනන්නේ එකයි මට ඔබලාට මේ වෙලාවෙ කියන්නඩ අශ්‍යය. එනිසා ඒකට හොම උදාහරණය කල්ල්‍යයාන මිත්‍රත්වයෙන් මඟ පෙන්නපු, අපිටත් කල්්‍යයාාන මිත්‍රයෙක් වුණන රාජා මහේන්ද්‍රන් මහත්මා සම සිතෙන් යුක්තව හැමෝටම කටයුතු කළා. ආගම් ජාතිී කුල්ල ගෝත්‍ර බේදයකින් තොරව සමසිතිං හැමෝටම කටයුතු කළා. තමන්ගේ දරවාට දව සැරපරසකර්මමයි තව කෙනෙක් වැරැද්දක්ර දක්වන්නේ. ගේ දරුවන්ට දක්වන දයාව කරුණාව මයි යහපත් වැඩකරන එක්තුනුකොට මාර්ගයක් පෙන්නන්ඩ යොදවන්නේ. අන්නේ නිසා අන්න ඒ සමසිත සමානාත්මතාවය මනුෂ්චිකුගේ ජීවිතයේදී පුරුදු කරගණඩ ඕන කියන තුංවැනි කාරණාවත් පින්වතුනි ඔබ මතකතියා ගන්ඩ. ඒනම් කාරණනාා තුනක් මං ඔබට දේශනා කළ. මොකදද කාරණා තුන ධනය ප්‍රියවචනය සමානත්මතාවය හතරවෙනක තමයි පින්වතුන අර්ථචරියාව මොකදද අර්ථචරියාව යහපතිහි යෙදවීම යහපත් මාර්ගයේ යෙදවීම හොඳ මගකයාදීම ඕකට කියනවා අර්ථචරියාව කියලා. බලන්ඩ බුදුරජාණන් වහන්සේ මේ අර්ථචරියාවෙන් මිනිස්සුන්ට සංග්‍රහ කලා. බෝසතුන් වහන්සේලා මිනිසුන්ට අර්ථචරියාවෙන් සංග්‍රහ කරනවා. ගරු මහා සංග්‍රරත්නය මිනිසුන්ට අර්ථචරියාවෙන් සංග්‍රහ කරනවා. මිනිසුන් විදිහට මම දැක්ක ශේෂ්ඨ කෙනෙක් තමයි අර්ථචරියාවෙන් මිනිසුන්ට සංග්‍රහ කරපු රාජා මහෙන්ද්‍රෙන් මහත්මා යහපතිහි යොදවන්ඩ. ඒකට හොඳම උදාහරණය තමයි, මහාබෝධි විහාරයත්, මහා රජා සංවිධානයක්ත් එකට එකතුවීම අපේ අති ගරුබානග උපතිස්සනායක හාමමුදුරුවන්ගේමි හමුුවීමත් සමගින්. කොහොමද ඒ අරථ චරියාව යෙද වනේ. පින්වතුනි මීට දසක යකට පමණ කලියෙන් ලංකාවේ ධාතු වන්දනා කියලා ලොකුවට සම්ප්‍රදායක් තිබුණි නෑ. ලංකාව තිබුණ ප්‍රධානම ධාතු වන්දනාව තමයි දළදාා ප්‍රදර්ශනය. වසර පහකට පමණයි මේ දළඳා ප්‍රදර්ශනය සිද්ධ වෙන්නේ ඒකටත් ලක් ග මිනිස්සු හිල්ලා සමහරුට වඳදිින් හම්බ වෙන්නෙත්නෑ මිනිසුන්ට ධාතුන් වහංසේලා වන්දනා සුවසේ වන්දනා කරගණ්ඩ ලංකා ව්‍යවස්ථාවක් තිබුණ නැහැ පින්වතුුණි. අපේ නායක හාමුදුරුවන්ගේ රාජා මහෙන්ද්‍රෙන් මැතිතුමාගේ හමුුවීම මත ඔබ මම ඇතුළු දෙවි මිනිස්සුන් ඇතුළු සියලු සත්වඉන්ට පින්වතුුණ වාසනාව උදවනාා, මේ ධාතුන් වහන්සේලා වන්දනා කර ගැනීමේ අවස්ථාව උදාකර ගණ්ඩ. එදාමට අවුරුදු නවයකට විතර කලියෙන් සිරසායතනයට අපේ මේ අග්‍රස්්‍රාවක විහාරයේ වැඩඉන්න ධාතුන් වහන්සේලා, ඉම්මහත් ගෞරවයෙන් වැඩම කරවලා ඒ දක්කපු ධාතු ප්‍රාතිහාරය පින්වතුන මට අද වගේ මතකයි. ලක්ස ගානක් මිනිස්සු. ධාතුන් වහන්සේලා වඳගන්න දින ගණ නාවක් පෝලිමේයාවා. සමහරි විට ඒ පෝලිින් කිලෝමීටර් දහයක් පහළවක් දිගයි. ඒ හැමෝටම ධාතුන් වහන්සේලා වන්දනා කරන්න අවස්ථාව දුන්නා. අන්න අර්ථචරියාව යහපති හෙදවීම. එන මිනිස්සු හැමෝටම ධාතුන් වහන්සේලා ගැන කොළයක් හරි පුංචි පොතක් හරි එහෙම නැත්තන් ධර්මකාරණාවක් තියෙන ග්‍රන්ථයක් හරි, එහම නැත්තං ආහාරටිකක් හරි. මෙන්න අර්ථ චරියාවෙන්ගේ මිනිස්සුන්ට සංග්‍රහ කළා. හැබැ ඉහෙම සංග්‍රහ කරලා මම තමයි මේක කරේ කියලා එතුම නමදාගත්ති නෑ. අපිට මතකයියේ ගෙවුණු වතීතයවල ලක්ස ගානක් පෝලිංවල එනකොට රාජා මහෙන්ද්‍රෙන්, මහත්මය යපේ නායක හාමුදුරුව යපි හාමුදුරුවරු කිහිප දෙෙනෙක්. ඒ වීදිවල ඇවිදිනවා. ප්‍රා මහන්ද්‍රන් මහත්මයත් එෙක් කවුරුුවත් එතුමා ඳදුරන්නේ නෑ. ඒ ආයතනවල ප්‍රධානයා වඋනාට එතුමා. ඒ අතනවල අය හැුණුකොට ඒ එන මිනිස්සු කවරුුවත් මේ රාජාම් හෙද්‍රෙන්න් කෙල කවරුවත් දන්නේ නෑ. එනිසා ඒ හරිම නිදහසින් තමමාරවිට පාරෙතියන කඩලකඩයකින් කඩල ගොට්යක් ඇරගෙන කඩලකීපයක් කකා අපිත් එෙක්ක මුල්ලු පාරම පැයගානක් ඇවිදිෙනවා බොහෝම නිදහස් සිටිින්. මිනිස්සුන්ට අර්ථචරියාව පෙන්නලා එතුම විවේකීව ජීවත්වනාා, අන්න පින්නතුනි අර්ථ චරියාව. ඒ ඇතිවෙච්චි ධාතු සම්ප්‍රදාාය ධාතු වන්දනා සම්ප්‍රදාය පින්වතුනි මොන්න තරං විදිලා ගියාද කියලා කියනවනං. අද ලංකාවෙ ධාතුන් වහන්සේලා නොදැකපු බෞද්ධ දෑසක් හොයාගන්ඩ නැහැ පින්වතුනි ඒ තරං හැම මනුෂ්‍යයාම පාහේ ධාතුන් වහන්සේලා වන්දනා කළා. ඒ කවුරු නිසාද. අපි රාජා මහෙන්ද්‍රෙන් මැතිතුමා ආරම්භ කරපු අර්ථචරියාවේ ප්‍රතිවිපාකයි පින්වතුනි, ඒ අපි හැමෝම බුක්තිවිදිින්නේ ධාතුන් වහන්සේලා වන්දනා කිරීමට. ධාතුන් වහන්සේලා වන්දනාම සමගක් මට මතකයි.ේ අද වර්මාන නිෙල්ලිගල ජා්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ලංකාවේ ඉතාම බැබැලෙන බෞද්ධ මධ්‍යස්ථානයක් බෞට පත්වෙලා තියෙනවා. අපේ ඒ මධ්‍යස්ථාන නිර්මාතතුරුව අපේ වතුරකුම්ඹුරේ ධම්මරතන හාමුදුරුව යටටිහළගල පොඩි පංසලේ මුල් කාලෙ වැඩඉන්නකොට. අප කිල මහැෙදරෙන් හත්ම තෙන්න් පැමි ඒ දවස්ස ං කියයන ේ අවර ානකට කලින්. ඇ නිෙල අපේ හාමුදුරුවනේ ම ඔබවහන්සේට උපකාර කරනවා ඕනිම කටයුත්කට කියලා නෙල්ලිගල හදන්ඩ එතුමා ලබාදුන්න සහය මේ වෙලාවේ ඒ කටයුත්තත් එක් හිටපු කෙනෙක් විදිහට කෘථවේදීව මම සිහිපත් කරනවා අන්න අර්ථ චරියාව. එතුමයි නිෙල්ලිගල දිහා බලාගෙන කොච්චර සතුටු ෙන්ඩ ඇද්ද. එදත් අපිත් එක් ඇවිල්ල කතා කරේ දම්මරතන හාමුදුරුව ඒ කරන යහත් සේවේ දිහා බලාගෙන එතුම කොච්චර සතුටු වෙන්නඩ ඇද්ද. එ වෙනුවෙන් එතුමා කරපු කැපවීම. මතා හොඳකාරෝම දන්නවා. අද ලංකාවෙ බොහෝ විහාරස්ථානවල ඒ විහාරවල දියුණුවට ඒ මග යන්ඩ ඒ දියුණුුවෙන්ඩ මගපාදපු කියෙනෙ ක්‍රාජාම් හින්ද්‍රෙන් මහත්මා. අර චෛත්‍යයා අලංකාර කියල වැඩසටහනක් සිද්ධ කරනවා පන්සල් චෛත්‍යය අලංකාර කරනවා. අන්න තුමාගේ සංකල්පය අන්න පින්වතුනි අර්ථචරියාව කියලා කියන්නේ ඒකට නේද තමනුත් යහපත් මගයමින් අනිත් අයටත් යහ මඟ පෙන්වන අර්ථචරියාව. ආරාම රෝපා වනරෝපා. ගස් වැවීම මන්මාවත් සැදීම දිවාරෑ පින් වැඩෙන දේවල් පින්වතුනිි. විශේෂයෙන්ම ගම්මැද්ද වැඩසටහන හරහා. ගංවල දුක්විඳන මනිසුන්ට, පරක්තොටක් නැතිව වැවක් අමුණක් නැතිව නිවසක් නැතිව දුක්විඳන මිනිස්සුන්ට, ගම්මැද්ද කියන වැඩසටහන හරහා මොන්න තරං සේවාවක් කලාද. ඒ ගම්මැද්ද වැඩසටහන පුරාවටම තියෙන්නේ රාජා මහෙන්ද්‍රෙන් මැතිතුමාගේ චින්තනය නේද. නද පින්වතුනි අර්ථචරියාව කියලා කියන්නේ. එතුමාගේ ඒ චින්තනේ නේද අදදක්වාම මිනිසුන්ට නිවසක් නැත්තං නිවසක් ලැබෙන්නේ. පාරක් නැති මිනිසුන්ට පාරක් හැදෙන්න්නේ. ම මේකයි කී රජෙක් නවනත් එතුමා රජෙක් කළ යුතු වැඩ තනියෙන් කරපු නායකයෙක්. ඒක එතුමා ගැන මෙතරම් කතාලත් ඒ කතා කරනයවා අවසානනො වෙන්න ඒ නිසා. නිසා වැඩසටහංවල නම් වෙනස්වෙඩ පුළුවන්. එක ගම් වැද වඩ පුුවන්. ඒ සහන යාාත්‍රාවෙන්ඩ පුළුවන් ඒක සමහරවිට රියලිටිෂෝය එකක් වෙන්ඩ පුළුවන් ඒ ආගමික වේවා ඒක වෙන දෙයක් වේවා ඒ හරහා යහපත් මිනිසුන් දක්ෂමිනිසුන් බිහිකිරීමේ චින්තනය එතුමාට තිබුණා ඒක තමයි අර්ථ චරියාව කියලා කියන්නේ. යහපතිෙහි යෙදවීම. ඒ යහපතිහි යෙදවීම නිසා අද හාමුදුරුව රුකී දෙනෙක් පන්සල් හදාගෙන හොට ඉන්නවද. අද ගායක ෝ කීදනෙක් හොඳට සසිින්දු කියමින් තමන්ගේ ජීවිතේ අලංකාරකරගෙන ඉන්නවද. අද නළුුණිලියෝ කීද දෙනෙක් මොනතරං ොට මන්ගේ ජීවිතේ ගත කරනවද. අද දේශපාලක්නයෝ මොනතරං කීදනෙක් නිවේදකයෝ මොනතරං කීදනෙක් ඒවගේ ආයතනෙ වැඩකරන දහස්ගානක මිනිසුන් එතුමාගේ ඒ අර්ථචරියාවේ යෙදවීම නිසා මොනතරං හොඳින් ඉන්නවද. එනිසා තමයි පින්වතිනි මමකීවේ රාජා මහන්ද්‍රෙන් මහත්මා ගසක් නෙවෙයි මහහා විසල් ෘක්ෂයක්. නිකම්ම නිකං විසල් ෘක්ෂයක් නෙවෙයි අතු පතර විහිදා වැඩිච්ච ශරුසාර පල බරවෙච්ච විසල්ෘක්ෂයක් රාජාම්මහෙන්ද්‍රෙන් මැතිතුමා. ඒ විසල් වික්‍ෂයේ අතුරුඵල තමයි පින්වතුනි අපි මේ විඳින්නේ. එනිසා තමයි එතුමාගේ ඒ චරිතේන මම අර්ථචරියාව කියන කාරණාව ඔය විදදිහයට එකතු කළේ. එතුමාගේ අනිත් ආයතනවලත් ඒ කරන හැමකටයුත්තක් පෙටි පස්සමතියෙන්නේ ඒ අර්ථචරියාව. අපේ එස්ලෝන් නායතනේ මගින් ලංකාව පුරාම අමගස් රෝපණය කිරීමේ දීප්‍ර්‍යප්ත වැඩසටහනක් සිද්ධකරගෙන යනවා. තවත් ගස් පහුණු කාලෙ හිටෙව්වා මහපොළොවට සරුසාරව වැඩියයුතු ගස්. ලංකාව ගස් දස දහස්ගානක් එතුමාගේ සංකල්ප නිසා රෝපනය වෙලා ඇති. අදටත්තේ ගස්වල පල දරනවා ගෙඩි හැදෙනව මල් පිපෙනවා. න්න පින්වතු අර්ථ චරියාව ගහ කොළවලටත් ඒ අර්ථචරිියාව බලපාල තියෙනවා. එනිසා කෙනෙක්ගෙ චින්තනයක් මෙන්න මේ සතර සංග්‍රහවස්තුවලින් පෝෂණය වෙනවනං පින්වතුනි එයාගේ ජීවිතේ මැරුණත් අමරණී යයි. අන්න ඒ හතර කෙනෙකුගේ ජීවිතයට පුෘතුකරගෙන ඉන්නවනං, ඒ මැරුණ කෙනවෙනුවෙන් ජීවත් වෙලා ඉන්න අය එයා මැරිල කොච්චර කාලයක් ගියත් එයා ගැන මතක් කරයි අනේ මෙන්න මේ වගේ චරිතයක් තිබුණ කෙනෙක් නේද කියලා. එනිසා දාානය ජීවිතයට පුරුදුකරණ්ඩ ඕන, ප්‍රිය වචනය ජීවිතයට පුරුදුකරන්ඩ ඕනි, සමානාත්මතාවේ ජීවිතයට පුරුදුකරගණ්ඩ ඕනේ අර්ථ චරිියාව කියන යහපත් ධර්මය ජීවිතයට පුරුදු කරගණ්ඩ ඕනි කියන දහම් කරුණු හතර මං ඔබලාට අද සහිපත් කරලා දෙනවා. ඒ දම්රුණු හතර පුරදදු කරන්න්න ඔබ ෞද්ධයෙක් ව යුතුනෑ. ඒ දහම් කරුණු හතර පුරුදු කරගන්ඩ ඔබ ලංකාව කෙනෙක්ම වී යුතුනෑ ඔබ මනුෂ්‍යයෙක් නම් පින්වතුනිි මෙන්න මේ කරුණු හතර පුරුදු කරගත්තොත් ඔබට මෙලවත් සනුසුමිං ඉන්ඩ පුළුවන් පරලවත් සනුසුමෙන්ං ඉන්ඩ පුළුවන් ඒයට හොඳම උදාහරණය රාජා මහින්ද්‍රෙන් මහත්ම. එතුමා මෙලොව ඉන්නකොට ම මෙතුවක් වෙලා දේශනා කලා වගේම ඔය කරුණුහතර ායෝගිකව ජීවිතේ පුරුදුකරපු කෙනෙක්. ඒක පින්වතනි බෞද්ධ බණදහම්වලින් ඉගනගත්තුව එකක් නොවෙන්ඩ පුුවන්. බනපොත් කියවලා ඉගනගත්තුව එකක් නොවැෙන්ඩ පුළුවන්. පින්වතුනි ඒකට කියන්නේසාංසාරික පුුණ්්‍ය මහිමේ කියලා. සංසාරයතුමා දන්දීලා තියෙනවා. සංසාරේතුමා පින්කරලා තියෙනවා. සංසාරේතුමා මනිසුන් යහපතහි යොදවලා තියෙනවා. අපේ බණපොත් කියවනකොට ඒවගේ බෝසත් චරිත තියෙන අපිට ඕනි තරං හබ වෙනවා. යනිසා අන්න ඒ හතර ප්‍රගුණ කරපු, ජීවිතයේ පරමාදර්ශය විදිහට ය අපිට පෙන්වපු යහපපත් කෙනකුගේ වියෝවවෙනුවෙන් තමයි. අද මේ ධර්මදේශනාව පවත්වෙලා මේ කටයුත්ත සිද්ධ කරන්නේ කියනේ කත්දිහිපත් කරමින්. අද ඔබට මට දේශනාකිරීමට අවශ්‍යකාරණාවඋනේ පුංචිම පුංචි ධර්මකාරණාවක් ඒ තමයි. මනං උත්සන්නත්තීති, මනුස්සෝති විුච්චති. මනුෂ්‍යයා කියලා කියන්නේ වෙන සල්ලි තියෙනවා කියන එකට නෙවෙයි. යානවාහන නිලතල තියෙනවා කියන එකට නෙවෙයි බලය තියෙනවා කියන එකට නෙවෙයි වෙන මොනවත් තියෙනවා කියන එකට නෙවෙයි මනුෂ්‍යයා කියලා කියන්නේ මනං උසන්නත්තීති. මනසේ උසස්භාවය තියෙනවා නං යහපත් ගුණධර්මවලින් ඔබ පෝෂණය වෙලා නං ඉන්නේ. ර් මානුකූල යහපත් ජීවිතයක් ගතකරනව කෙනෙක් නං ඔබ සැබෑ මනුශ්්‍යයෙක්. ඔබ යහපත් මනුෂ්‍යයෙක්, මනුෂ්‍ය කියන තනතුරට සුදුසු කෙනෙක් බවට පත් වෙනවා එසේ නම් ඔබ මේ යහපත් ගුණ ධර්ම පුරුදුපපුහුණු කිරීම නිසා. ඒ කාරණාවත් මේ වෙලාවේ ඔබට සිහිපත් කරමින් මනස උසත් මිනිසුන් විදිහට ධර්මානුකූලව ජීවත් වෙඩ. මේ සතර සංග්‍රහවස්තු ජීවිතයට පුරදු කරගණන්ඩ. ධානය පෘදු කරගන්ඩ, ප්‍රිය වචනය පුරදු කරගණ්ඩ සමානාාත්මතාවය පුරදු කරගණ්ඩ, අර්ථ චරිියාව පෘරදු කරගණ්ඩ කියන කාරණා හතර මතක් කරමින්. ඒ කාරණා හතරම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයෙන් ඔබේ ජීවිතවලට පිහිටාවා. ඔබේ ජීවිතත් සුපුෂ්පිතවේවා ධර්මානුකූල ජීවිතේකින් මෙලොව ජීවිතේ සැනසුම ලැබේවා ධර්මානුකූල ජීවිතේකින් කෙලවර බදු පසේබුදු තුමන් වහන්සේලා දේශනා කොට වදාල සංසාරික දුකින් එතරව නිවන් අවබෝධය පිණිසත් මේ දහම් පනිවිඩය ඔබට ධර්ම මාර්ගයක්ම වෙත්වා කියන පාර්ථනාවෙන් මේ දම් දෙසුම සමාප්තියට පත්කරනවා සාධනාදයක් පවත්වන්න. අදදින මහාබෝධි අග්‍රස්රාවක මහා විහාරස්ථානයේ මෙවැනි කෘථගුණ දැක්වීමේ උදාරපුුණ්‍ය ධර්මයක් සිද්ධ කරේ, පිටල් හරා සමූහව ආයතෙනනයේ හිටපු සමූහු අධ්‍යක්ෂ රාජා මහෙන්ද්‍රෙන් මැතිතුමාට එතුමාගේ වියෝවෙන් සද්දිිනක් පිරෙන අදදවසේ පින් අනුමෝදන් කිරීම සඳහායි. එතුමාගේ වියෝව වෙනුවෙන් මහාබෝධි අග්‍රස්රාවක මහාවිහාරාධිපති ජපානජයේ ප්‍රධාන සංගනායක බානගල උපතිස්සනායක සාමීන්ද්‍රයන් වහන්සේගේත් අපේ මොනරාගල පඥාලංකාර සාමීන් වහන්සේගේ, ඒගේම බානගල විමලතිස්සවසාමීින් වහන්සේ ඇතුළු අපේ ගරුතර මහා සංගරත්නයේ බලවත් සංවේගය කනගාටුව ප්‍රකාශ කරමින්ම ශ්‍රී ලංකා මහාබෝධි සගත් බොහෝ බලවත් කනගාටව ප්‍රකාශ කරමින්ම අපි මේ වෙලාවේ එතුමාට පුුණ්්‍යානුමෝදනාවං සිද්ධ කරනවා. අපි දාතුතේවා පින්කම හැමදාම දවසකට තුන්වාරයක් සිදු කරනවා. ඒයි රැස්කරගත්තු පින් අපි එඇතුමාට අනුමෝදන් කරනවා. ඒතුමා මේ දාතු මන්දිරේ ඉතාම හොදට හදන්්ඩ බොහෝම බලාපොරොත්වෙන් හිටියේ, අද මේ ධාතු මන්දිරේ දැකලා ඇතුමා බොහෝම සන්තෝෂයට පත්වෙනව ඇති එතුමා ඉන්න තැනක ඉඳක් බලාගෙන. ඒ නිසා අපි මේ රැස්කරගත්තා ව සියලුම කුසල් දහමුත්. ඒ වගේම ඔබේ ජීවිතකාලේටම රැස්කරගත්තා ව උදාාරතර කුසල් දහමුත්. ඒ වගේම මේ ධර්මදාානය දීමෙන් ලබාදන්නා ව උදාාරතර කුසල් දහම් ප්‍රධාන, අපි හමෝම රැස්කරගත්තා වූ අනන්ත අපරිමාන පුුණ්්‍යකුසල සම්භාර ධර්මයන් මීට දින හතකට කලියෙන් ජන්මාන්තර් ගතවන්නට යෙදනාා වූ කැපිටල් මහාරාජා සමූහ ආයතනයේ හිටපු සමූහෝ අධ්‍යක්ෂ පින්වත් අපේ කල්්‍යයානමිත්‍ර රාජා මහෙන්ද්‍රෙන් මැතිතුමාට මේ පින් ලැබේවා. එතුමාගේ පරලෝකයේ ජීවිතේ සපවත්වේවා. එතුමාගේ පරලෝකයේ ජීවිතය සුවපත්වේවා. එතුමාගේ පරලෝකයේ ජීවිතේ සුගතිගාමී වෙවා පින්වත් රාජා මහෙන්ද්‍රරෙන් මැතිතුමා පාර්ථනා කළ බෝධියකින් අමාමහනිවැින් සනසෙන්ට මේ පින් පාරමි දහමක් බවටම පත්වෙවා කියලා සාධූ කියලා පාර්තන කරන්න ඒවගේම මහරාජා ආයතනේ නමින් ඔබ නමින් මේ පරලවගිය සියලු දෙනාටමත් මේ පිං ලැබේවා. ඒ හැම දෙනාගේ මත් පරලෝකේ ජීවිත සැපවත්වේවා කියලා මේ වෙලා වෙ සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒවගේ කැපිටල් මහරාජා සමමුහ ආයතනේ සියලු දෙනාටමත් ඒවගේම රාජා මහෙද්‍රෙන් මැතිතුමාගේආසදාාදරණය ස්වාමි දියනිය, ඒවගේම පුතනුවන්, ඒවගේම දියනී ඇතුළු පවුල සියලු දෙනාටමත් මේ අවස්ථාවට සම්බන්ධ වී සිටින. මහරජා අයතනයේ හැමෝටමත් ඉස්ලොන් නා අයතනේ හැමෝටමත් සිරසමාධ්‍යයා අයතනේ සියලු දෙනා ඇතුළු පින්වත් ඔබ හැමෝට මේ ආශීර්්වා දෙයක් ලැබේවා. සියලු දෙනා කායිකවත් මානසිකවත් සුවපත්වේවා, මේ පින් මේ ආශීර්වාදයේ බලයෙන් අග්‍රස්රාවක ධාතුන් වහන්සේලාගේ රැකවරණෙන් ඔබ හැමෝටම යහපතම සිද්ධවේවා, නිරෝගේී සම්පත්තියෙන් සැනසුමම ලැබේවා කියලා ආශීර්වාද පාර්ථනා කරනවා. අවසන් වසයෙන් මේ පින්න්න අපිහමෝටම මෙලව සැපපිණිසහේතුවේවා පරලව සුගතිය පිණිසහේතුවේවා අමා මහනිවනිින් සැනසෙන්ට මේ පින් අපිහැම දෙනාටම පාරමි දහමක් බෞටම පත්විත්වා කියලා සාධූ කියලා පාර්ථනා කරගෙන දෙවියන්ට පින්දිමු. ආකා සට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා. nyanang umu dittwa cirangrakka tulo kesa senang cirangrakkan tude senang cirangrakka tuang sadati Wanagane Abiwa deesili seicaang buddha paccaino catattaudhama wadanti ayuananno suka Balang. ආයුරාරෝ ගේ සම්පත්ති සග සම්පත්ති මේවෙච අතු නි්බාන සම්පත්ති ඉමිනාති සමිජතු සලු දෙනාට තෙරුවන් සරණ